समन्था चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुखदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता नमो तस्य भगवतो अरहतो सम्मा संबुद्धस्य नमो तस्य भगवतो अरहतो सम्मा संबुद्धस्य नमो तस्य भगवतो अरहतो सम्मा संबुद्धस्य हम दिन आठ में तिरुवान सान प्रार्थना करमीन अदत इरिदा दावसे सिद्धने तासपुर उत्तम धर्म देशनावत्ते ओब हम दिन आम बहुम साध्दहाविन धर्म श्रवणे ते कत्वेच्च महोत्र අද දවසේ මේ උතුම් ධර්මානුශාසනාවේ පින්බර දායකත්ව ධර්මී කටයුතු කරන්නේ හික්කඩුව නැගිනහිර බ්‍රයිට්සන් වත්ත පදිංචි නිහාල් ජයන්ත ඇතුළු පවුලේ සියලු දෙනා විසින් මේ හැම දිනාටමත් ඔබ හැම දිනාටමත් ධර්ම ශ්‍රවණය කරන සියලු දෙනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත් වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා අපි ධර්ම දේශනාව ආරම්භයේදී देवाराधना मेवतुम धर्मे लोकित देशना करगिन वैडम करा बुद्रजानन वहां से कोतनवात तुम देखला तीन वाद वही देवाराधना करनो मिकन देशना को तहाल तीनो देवी अंत में माराधना करला बन पटांगत तक किया बुद्ध देशना वे बुद्रजानन वहां से ही में देवाराधना कर पुतनात ने बुद्रजानन वहां से आराधना कलत नो कलत उन्हां से दहम दिशान वाड़ी विन कुट हितन कुटम දෙවියන් පිරිලා ඉතිරිලා ගිහිලා අවසානයි. සමහර ලාවට මිනිස්සු දන්නේත් නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ දවසක් මහා කරුණා සමාපත්තියෙන් දැක්කා පුංචි රාහුල හාමුදුරු. ඒ වෙනකොට උන්වහන්සේගේ ඉන්ද්‍රිය ධර්ම හොඳට මෝරලා වැඩිලා දැන් නම් අරහත් වේට හික්මවන්න සුදුසු කාලයයි කියලා. එදා බුදුරජාණන් වහන්සේ රාහුල හාමුදුරන්ට කියනවා රාහුල තථාගතයන් වහන්සේ සමග වඩින්නේ කියලා බුදුරජාණන් වහන්සේ අන්ද වනයේට වැඩියා. දැන් බුදුරජාණන් වහන්සේ ඉදිරියෙන් වඩිනවා කුංචි රාහුල හාමුදුරු නිසීදනයත් අරගෙන පසුපසින් වඩිනවා. එච්චරයි. බලාගෙන ඉන්න අය දන්නේ අන්න බුදුරජාණන් වහන්සේ අන්ද වනයේ පැත්තට වැඩියා. කුංචි රාහුල හාමුදුරු තීත් එක්ක වැඩිය එච්චරයි. හැබැයි බෝමාටු දෙවියන්ගේ ඉඳන් අකනිතා බඹලව දක්වාම දෙවිවරු ප්‍රීතිගෝසා කර කර අන්ද වනයේ අතුරු සිදුරු නැතුව දෙවියන්ගෙන් පිරුණා. අන්න බුදුරජාණන් වහන්සේ පුංචි රාහුල හාමුදුරන් වරහත්වේට හික්මවනෝ අපිත්‍යම් බණහන් අපිත්‍යම් බණහන් කියලා දෙවියන්ගෙන් අන්ද වණීම පිරීලා ගියා කියලා. එතකොට බලන්න දෙවිවරු බුද්ධ දේශනා අහන්න එකතු වෙනවා. ඊළඟට ධම්මචක්ක දේශනාව දේශනා කරද්දී පස්වක භික්ෂූන් වහන්සේලාට දහම් දෙසද්දී බුදුරජාණන් වහන්සේ වෙනම දෙවියන්ට ආරාධනා කළ බණ පටන් ගත්තේ නේ. දේමේ භික්කවේ අන්තා පබ්බජිතේනන සේවිතබ්බා ওই විදිහට පස්වක භික්ෂූන් වහන්සේලාට තමයි දේශනාව ආරම්භ කරේ. මහණෙනි අන්ත දෙකක් තියෙනවා. ශරීරයට අධික ලෙස සැප සම්පත් දෙමින් යන මේ කාමසුකල්ලිකාන යෝගී එකාන්තයක්. ශරීරයට අනේක විද දුක් පීඩා දෙමින් යන අන්තේ තව අන්තයක්. එතකොට මේ විදිහට මේ අන්ත දෙකෙන් තොරව ඒ තීතේ උභෝ අන්තේ අනුපගම මජ්ජිමා ප්‍රතිපදා තථාගතයන් අභිසම්බුද්ධ තථාගතයන් වහන්සේ මේ අන්ත දෙකෙන් තොර මධ්‍යම ප්‍රතිපදාව අවබෝධ කරගත්ත ඔය විදිහට ධර්ම දේශනාවක්. හැබැයි දසදහසක් ලෝක දහස්වල දෙවිවරු ධම්මචක්ක දේශනා කරන්න හිතනකොටම ඒ භූමියේ අතුරු සිදුරු නැතුව දෙවියන්ගෙන් පිරීලා ඉවරයි. බොහෝ දෙවි දේවතාවරු අහසේ ඉදිකටු තුඩක් තරම් සියුම් දිව්‍ය ශරීර මවාගත්තා කියනවා. අනේ අපිට පේන්නේ අපිට පේන්නේ නැහැ කියලා. සියුම් දිව්‍ය ශරීර මවාගෙන අහස පිරීලා ගියා. එතකොට මේ දේව ආරාධනාව අපිට ආවේ මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩම වීම. ඔබ දන්නවා දැන් මේ පොසොන් කාලෙන් ඉන්නේ. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා ඉස්තරලාම ඉලක්ක කරේ රටේ රජුරු. රජුරුව පහදවන්න බැරි වුණා නම්
ඊළඟට ධර්මයේ දේශනා කරගෙන යනකොට රජුරෝ ඊට පස්සේ රාජ්‍ය බලය යොදවලා හතුරුකම් කරනවා. ඒ නිසා ඉස්සල්ලාම ඉලක්කෙ තිබි රජුරුවන්ව තිසරණේ පිහිටවාගෙන රජුරුවන්ව පහදව ගන්න. ඊට කලින්ම ධර්මාශෝක රජුරෝ පණවිඩේවලා තිබුණා. ප්‍රිය නිරිඳුනි මම බුදුන් සරණ ගියා. මන් ධර්මයේ සරණ ගියා. මන් සඟුන් සරණ ගියා. බුදුරජාණන් වහන්සේගේ උපාසකෙක් බවට මම පත් වුණා. නුඹටත් මේ උතුම් ලාභය ලබා දෙන්නම් කියලා කලින්ම පණවිඩේවලා තිබුණා. ඒ පණවිඩේට අනුව තමයි එදා පොසොන් පුන් පොහෝ දවසේ මිත්තක පවුවට මිහිඳු මහරහතන් වහන්සේ ඉත්‍ය උත්ත්‍ය සම්බල බද්දසාල සුමන සාමණේරයන් වහන්සේ බණ්ඩුක උපාසකතුමා අහසින් ඉදදීන් වැඩම කරේ. එදා 20000ක් එක්ක දේවානම්පියතිස්ස රජුරු අමාත්‍යරු 20000ක් පමණ පිරිස එකතු කරගෙන දඩේමේ ගිය දවසක් දැන් බලන්න පොසොන් දවස කියන්නේ පොයේ දවසක් නෙමෙයි. එතකොට පොයේ දවසේ රජාට කන්න නැතුවද දඩේමේ යන්නේ. උන් ඒ කාලේ බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ ලැබෙන්න කලින් අපේ රටේ ස්වභාවය ධර්මයේ නැති කාලේ විනෝදෙටත් කරන්නේ දඩේමේ යනවා. එතකොට එදා අමාත්‍යරු පිරිවරාගෙන අර අහිංසක සත්තු මරන්න ආයුධ අරගෙන දඩේමේ යනවා. ඒක තමයි විනෝදේ. දන්නේ නැහැනේ මේ ආදීන. මෙහෙම යන දවසේ තමයි මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරේ. උන්වහන්සේ වැඩම කරලා එදා මේ වෙලාවේ උක්ෂ දේවතාවෙක් හැටියට සඳහන් වෙන්නේ මේ. එතන ඊ මුවා ගැන තියෙන එහෙම. මිහිඳු මහරහතන් වහන්සේ මිත්තක පවුවේ පර්වතයට වැඩම කරලා වැඩ ඉන්නකොට ඒ ප්‍රදේශයේ අධිග්‍රහිත උක්ෂ දේවතාවා මුවෙක් විදිහට වෙස් මවාගෙන් රජුරෝ ඉදිරියේ පෙනී හිටියා. එක දුරක් යනවා රජුරෝ පන්නගෙන යනකොට එතන නොපෙනී යනවා. තව තැනකින් මතු වෙනවා. රජුරෝ ඒ පැත්තට දුවනවා. කොහොම හෝම අර 20000ක් තරම් සේනාවකින් අමාත්‍යවරුන්ගෙන් රජුරුවන්ව තනි කරගත්තා. රජුරෝ මොහා දිහා බලාගෙන පන්නගෙන දුවනවා පිරිස අමතක වුණා. මෙහෙම ගිහිලා ගිහිලා පර්වතේ ළඟට එනකොට මොහා එක පාට නොපෙනී බය වුණා. වටපිට බැලුවා. බලනකොට තිස්ස තිස්ස කියලා කතා කරා. එතකොට අපිට පේන ඔය වගේ තමයි අවසානයේ දැන් බලන්න රජ්ජුරුව ඇතුළු 20000ක් එදා ආයුධ බිම තියලා තෙරුවන් සරණ යනවා. රජ්ජුරුවන්ට දහම් දෙසන්න සූදාන ආරම්භ පැණි ඥාති පැණි අහලා අවසන් වෙනකොට අමාත්‍යවරු පිරිස රජ්ජුරුව හොයාගෙන ආවා. ඒ වෙලාවේ රජ්ජුරුව බොහොම සද්ධාවෙන් දන ගහගෙන අනේ ස්වාමීනි මේ උතුම් ධර්මය මට කියන්න කියලා. එදා ඇතෙකුගේ පියවර සතහන් උපමා කරගෙන තමයි චුල්ලහත්ති පදෝපම සූත්‍රෙන් දහම් දෙසුවේ. තිසරණේ පිහිටන හැටි මේ චුල්ලහත්ති පදෝපම සූත්‍රයේ තියෙන්නේ සාස්ෘන් වහන්සේ නමක් හරියටම අඳුනගෙන තිරුවන් සරණ යන හැටි. අර විශාල ඇතෙක් හොයාගෙන යන කෙනා පා සතහන් දැක්ක ගමන් රැවටෙන්නේ නැහැ කියනවා. ඒ වගේ සමහර ඇත්තු ඉන්නවා කියනවා ලොකු නැහැ. නිකන් කොටයි කකුල් අර පියවර ලොකුයි. අහුවෙන්න පුළුවන් නේ අහුවෙන්නේ නැහැ කියලා. ඊළඟට උස් තැන්වල අතු බිඳලා තියෙනවා. ආ එහෙනම් මෙන්න ලොකු ඇතා කියලා අහුවෙන්නේ නැහැ කියනවා. මොකද ඇතින්නියෝ ඉන්නවා කියනවා කෙට්ටු උස. උන්ටත් අර වගේ උස තැන්වල අතු බිඳින්න පුළුවන් කියනවා. ඉතින් ඒ වගේ ඉතින් මෙහෙම ලකුණු ඔස්සේ බලාගෙන බලාගෙන ගිහිල්ලා හරියටම ඇතා දකින්න. විශාල සද්දන්ත හස්තිය දකින්නකොට අර ලකුණු ඔක්කොමත් එක්ක සැකදුරු වෙනවා. අන්න ඒ වගේ සාස්ෘන් වහන්සේ නමක් ගැන සැකය දුරු කරගෙන තෙරුවන් ගැන පහදින ආකාරය තමයි ওই දේශනාවෙන් තියෙන්නේ. දැන් රජ්ජුරුව තෙරුවන් සරණ ගියා. බණ අහලා බොහොම සතුටින් 20000ක් අමාත්‍යවරුත් බණ අහගෙන ඉඳලා සාදුකාර දීලා පිට පැහැදුවා. රජ්ජුරුව කිව්වා සාමීනි මේ ඔබ වහන්සේලා වැඩම කරලා ඉන්නේ මේ නගරේ තියෙන මහා වනාන්තරයේ කැලිමේ. අපේ මාලිගා තියෙන්නේ අනුරාධපුරේ. ඔබ වහන්සේලා වඩිම කිව්වා එහෙට. ඔබ වහන්සේලට පහසුකම් අපි හදන්න. රජ්ජුරුව යන්න කිව්වා අපි හෙට එන්නම් කිව්වා. අපිට අද රාත්‍රියේ කාර්යයක් තියෙනවා කිව්වා. හොඳයි ස්වාමිනී එහෙමනම් හෙට දවසේ ඔබ වහන්සේලාට දානේ මම මාලිගාවෙම සකස් කරනවා කිව්වා. උදෑසනින් දානෙට වඩින්නේ කියලා ආරාධනාත් කරලා රජ්ජුරුව ගියා. දැන් අර 20000ක් පිරිසගේ කට කතාව යන්නේ නැද්ද පහවදා? මෙන්න මෙහෙම දෙයක් වුණා මෙන්න මෙහෙමයි අහසින් වැඩම කළා දින ওই කතාව යනවනේ. රජ්ජුරුවත් ඔක්කොම ආයුධ බිම තියලා පුදුම ධර්මයක් මිනිස්සු දැන් කතාව පැතිරුණා පහවදා. එදා රාත්‍රී පොසොන් දවසේ රාත්‍රී දැන් බලන්න ධර්ම දේශනා කරනකොට ඉලක්කය පළවෙනියටම ඉලක්ක කරේ රජ්ජුරුව. ඊළඟට මේ රටේ බොහෝ කාලයක් අදහාගෙන හිටියේ යක්කු අමනුෂ්‍යෝ. ඉතර යක්කුන්ට බිලි පූජා දීලා තියෙන. ඔය
චිත්තරාජ කාලෙවිල වගේ යක්කු යක්ෂණිය අදහපු විස්තර තියෙනවා. ඉතින් ධර්මයන් නැති කාලේ ඉතින් වෙන අදහන දේවල් නැන්නේ. යක්කුන්ට බිලි පූජා තියෙන ඒවා ඕවා තමයි තිබිලා තියෙන්නේ. ගස්කල් අදහන ඒවා. එතකොට ඕවට බැඳෙන බලවේග තියෙනවා. අමනුෂ්‍ය බැඳෙනව වට. දරුණු යක්කු යක්ෂණිය ඕවා පිළිගන්න බැඳෙනවා. එතකොට ඒ අය පහදවන්න ඕනේ ඊළඟට. ඒ නිසා රාත්‍රියේ මිහිඳු මහරහතන් වහන්සේ එතන වැඩ සිටි ඍදි බල සම්පන්න කෙනා සුමන සාමණේරයන් වහන්සේ අර ඔක්කොම අතර බලවත්ම ඍදි බල සම්පන්න කෙනා කවුද? ධර්මාශෝක රජුරුවන්ගේ මුණුබුරා සංගමිතාවගේ දරුවයි සුමන සාමණේරයන් වහන්සේ පුතා. මිහිඳු මහරහතන් වහන්සේ ආරාධනා කරා ඔබ මේ පර්වත මුදුනට නැගලා අභිඥා පාදක ධානයකට සම්වැදිලා ඉරුදීන් ගෝසාවක් පතුරවන්න කියෝ. මේ ලංකා භූමිය පුරාම ඉන්න යක්ෂයන්ට අමනුෂ්‍යයන්ට උක්ෂ පර්වත විමාන කරගත් දෙවි දේවතාවරුන්ට බෝමාටු දෙවියන්ගෙන් ඉඳන් අකනිතා බඹලවම දෙව් බඹුන්ට මිස්සක පව්වට එන්න කියලා ආරාධනා කරන්න. උන්වහන්සේ ගල මුදුනට වැඩම කරලා සමාපත්තියට සමවැදිලා ඉරුදීන් ගෝසාවක් කරයි. ගෝසාව තමයි ඔය සමන්තා චක්කවාලීසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම් ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා කියලා ඔය ගෝසාව පැතිරෙව. දැන් අපි කෑ ගහලා කිව්වොත් ඇහෙන්නේ මේ ළඟ ටිකකට විතරනේ. මයික් දාලා මේ ස්පීකර් දාලා කෑ ගැහුවා ටික දුරක් ඇහි ඉච්චරයි. ඉරුදීන් ගෝසාව පතුරවනකොට ලංකා විහා කෙලවරේ නම් මෙහා කෙලවරේ කොහේ හිටියත් ඒ ළඟ ඇහෙනවා වගේ හැමෝටම යක්ෂයන්ට අමනුෂ්‍යයන්ට මේ ළඟ ඉඳන් අඬ ගහනවා බණ අහන්න ඉන්න වගේ ඒ ගෝසාව ඇහෙනවා. අකනිතා බඹලෝ දක්වාම දෙව් බඹුන්ට මේ ගෝසාව පැතිරිලා ගියා. මුළු මිත්තක පවවම අතුරු සිදුරු නැතුව දෙව් බඹුන්ගෙන් පිරුණක් යක්ෂයෝ අමනුෂ්‍යයෝත් ආවා. ඒ සියලු දෙනාට පොසොන් දවසේ රාත්‍රී සමචිත්ත පරියාය සූත්‍රයෙන් දහම් දෙසුවා. අන්න මිහිඳු මහරහතන් වහන්සේ කරපු දෙවනි දේශනා ලංකාවට වැඩම කරලා සමචිත්ත පරියාය සූත්‍රය. ඒ දේශනාව අහලා බොහෝ දේව මඟුන් ධර්ම අවබෝධය ලබනවා. තුනුරුවන් ගැන හිත පැහැදෙව්. දැන් ඔන්න ඉදා රාත්‍රී ගෙවුනේ එහෙම. පසුවදා රජුරෝ උදේම කරත්ත පෙළක් බොහෝම ලස්සනට සරසලා කරත්ත පෙළක් ගෙව්වා. මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු පිරිස මාලිගාවට දානෙට වඩම්මා. අද ඉතින් වාහනේ ඉස්සර කරත්ත සත්තු බැඳ කරත්තවල සත්තු ගැට ගහපු ඉව නැගලා යන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ ඒක විනේ නීතිය. ඒ කාලේ මිනිස්සු බනිනවා. අකුසල් කරගෙන තියෙනවා. මුල් කාලේ ඉති භික්ෂුන් වහන්සේලාම මිනිස්සු වඩිනකොට ස්වාමීන් වහන්සේ චාරිකාවෙද වඩින්නේ ඔබ වහන්සේ වඩින්න කියලා එනකොට සමහරු බනිනවා මේ හිට පිට නැති මේ ශ්‍රමණයෝ මේ අහිංසක සත්තුන්ගේ මේ පිටේ නැගලා යනවා වගේ මේ කරත්තවල නැගලා යනවා මෝ පව්කාරයෝ කී කිය බනින්න ගත්තා. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ මිනිස්සු පව් පුරව ගන්නවා. ඒ වගේ හේතු මත සත්තු බැඳපු කරත්තවල යන්න එපා කියලා නීතියක් පැනලා. ඒ නිසා ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ විනේ නීතිය මිහිඳු හාමුදුරු දන්නා උන්වහන්සේ වදාලා අර කරත්තවල ආපු අයට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ සත්තු බැඳපු කරත්තවල වඩින්නේ යන්න කියලා අපි එන්නම් කියලා. කරත්ත ටික යවලා කරත්තවලටත් කලින් අහසින්ම වැඩම කරා රජමාලිගාවට. උන්වහන්සේලා රජමාලිගාවට වඩිනකොට රාජකීය විශාල පිරිසක් බලාගෙන හිටියා. පුදුමෙන් පුදුමයට පත් වුණා උන්වහන්සේලා අහසින් වඩිනවා දැකලා. ඒ වෙලාවේ මාලිගාවේ දාණය සකස් කරලා තිබුණා. දාණය පිරිනමල අවසන් වෙනකොට අනුලා බිසෝ ප්‍රධාන බිසෝවරු ටික ඉදිරියෙන් වාඩි වුණා. කාන්තාව සේවිකාව 500ක් විතර හිටියා කියනවා. මේ පිරිසට දෙවනි දවසේ පේතවත්තු විමානවත්තු ඇසුරෙන් සත්‍ය සංයුක්තයෙන් දහම් දෙස්වා. ඔන්න දෙවනි දවසේ පොතොන් දවසට පහවදා. පේතවත්තු කියන්නේ අහලා තියෙනවන්නේ ප්‍රේත ලෝකේ ඉපදිච්ච ප්‍රේතයන්ගේ අමනුෂ්‍යයන්ගේ ජීවිත කතා. විමානවත්තු කියන්නේ දිව්‍ය ලෝකේ ඉපදිච්ච දෙවිවරුන්ගේ ජීවිත කතා. ඇසුරු කරගනිමින් දහම් දෙස්වා. ඊළඟට සත්‍ය සංයුක්තය කියන්නේ චතුරාර්ය සත්‍ය ඇතුළත් දේශන ගොඩක් තියෙනවා. අන්න ඒවා එකතු කරගෙන බණ කියනවා. 500ක් අනුලාභිසව ප්‍රදාන පිරිස සුවාන් ඵලයට පත් වුණා කියලා තියෙනවා. ඔන්න දෙවනි දවසේ තමයි මාර්ගඵල ලැබී ඉස්සල්ලාව මාලිගාවේ හිටිය අර බිසෝවරුන්ගෙන් 500ක් දෙනා ධර්ම අවබෝධය ලැබුණ. මේ බණ කියලා ඉවර වෙනකොට මාලිගාවේ ඉස්සරහා මිනිස්සු පිරිලා ගෝසාවක්. දැන් අර කලින් දවසේ මිනිස්සුන්ගේ කට කතාව ගෙවල් වල ගිහිල්ලා කියලා මෙන්න මෙහෙමයි ඔන්න හේට මාලිගාවට උදේ වඩිනවා. මිනිස්සු ඇවිල්ලා දැන් නගරේ පිරිලා
අනේ අපිටත් බණහන්න ඕනේ අපිටත් බණහන්න ඕනේ අනේ අපිට බණහන්න ඕනේ කී කී කෑ ගහන මිනිස්සු එළි හජ්ජුරු එළියට ඇවිල්ලා බැලුවා බලලා මිනිස්සුන්ට කිව්වා දැන් මෙතන ඉඳ නැහැනේ මේ මිනිස්සුන්ට ඒ නිසා ඉක්මනට රජ්ජුරුවන්ගේ ඇද්දාල ඇත්තු ටික අයින් කරලා එතන හදන්න කිව්වා මණ්ඩපය අඬබෙර කරවන්න කිව්වා ඔය අඬබෙර ගහලා මිනිස්සුන් ඇද්දාලට යවන්න කියලා බණහන් නගරේ අඬබෙර ගස්සන්න කිව්වා මිනිස්සු දවල් වෙනකොට ඇද්දාලේ ගිහිල්ලා කොහොම ඇත්තු ටික අයින් කරලා බිම සුද්ධ පවිත්‍ර කරලා මිනිස්සු බොහොම සද්ධාවෙන් පිරිලා ඉතිරිලා ඉන්නවා ඉක්මනට මණ්ඩපයක් හදලා මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු රහතන් වහන්සේලා පෙරහැරින් වඩම්මගෙන ගිය ඇද්දාල ළඟ අද කොතනද අනුරාධපුර ජේතවන චෛත්‍යීදි කළ තියෙන ඉත ඒ තමයි ජෝතිවනේ රජුරුවන්ගේ ඇද්දාල පිහිටි තැන එතනට වැඩම කරලා අර මණ්ඩපේ වඩා හිඳවලා රජුරුවම ආරාධනයක් කරා ස්වාමීනි මේ මගේ රටවැසියන් මේ මගේ රටවැසියන්ටත් මේ උතුම් ධර්මයේම දේශනා කරන සීක්වා කියලා ආරාධනා කරා මිහිඳු මහරහතන් වහන්සේ අපේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ට ඔන්න එතනදී තමයි සාමාන්‍ය මිනිස්සුන්ට බණ කියන්න ලැබුණේ පළවෙනියටම කියපු දේශනාව තමයි දේවදූත සූත්‍රය අපාය ගැන එතනින් තමයි මිනිස්සු ධර්මයට ගන්න තියෙන්නේ කාලයක් අකුසල් කර කර පව්කම් කර කර ප්‍රාණඝාත කර කර යක්කු යක්ෂණිය අදහගෙන දුරාචාරයේ යොමු වෙච්ච මිනිස්සුන්ට අපාය බය ඇති කරා මිහිඳු මහරහතන් වහන්සේ දේවදූත සූත්‍රයේ අතුරෙන් දහම් දෙසලා චතුරාර්ය සත්‍ය මුල් කරගෙන නිවන් මඟට ධර්ම දේශනා කරා ඒ දේශනාව අවසන් වෙනකොට ඉතන දහස් ගණන් හිටියා 500ක් පමණ පිරිස ඉතනත් මාර්ගඵල ලබනවා දැන් ඔන්න දෙවනි දවසේ 1000ක් පිරිස දැන් ධර්ම අවබෝධය ලැබලයි අනුලාභිසව ප්‍රදාන පිරිසයි එතන දේවදූත සූත්‍රයෙන් බණහලා ඉතන 500ක් රෑ වෙනකොට මිනිස්සු කට කතාව එන්නේ එන තැනක වැඩි වුණා කිය. ජෝතිය වනේ ඉඳ නැති වුණා කියන මිනිස්සුන් බණහන් ඊට පස්සේ රජ්ජුරුව කල්පනා කරා මේ තරම් පිරිසක් රජ්ජුරුව කියනවා සාමීනි එහෙමනම් අද රාත්‍රීත් ඔබ වහන්සේට ධර්මදේශනා කරන්න වෙනවා මගේ උයන තියෙනවා කියලා රාජකීය උයන මේ එහා පැත්තේ තියෙන්නේ එතන හොඳට ඉඳ තියෙනවා ලස්සන තැනක් කියව රමණීය තැනක් රාජකීය උයන ස්වාමීනි ඔබ වහන්සේ එතනට වඩින්න කියලා මම මිනිස්සු එතන රැස් කරන්නම් ඒ තමයි මහමෙවුනා උයන රජුරුවන්ගේ රාජකීය උයන ඉක්මනට එතන මණ්ඩපයක් හදලා අර මිනිස්සු රැස් කරා එතනට එතන හොඳට ඉඳ තිබ්බා දැන් රාත්‍රී දහම් දෙසන්න ආයමත් එතනදී ආරාධනා කරා ස්වාමීනි මේ පිරිසටත් මේ උතුම් ධර්මයේ දේශනා කරා එදා මිහිඳු මහරහතන් වහන්සේ රාත්‍රී දේශනාව පටන් ගත්තේ බාලපඬිත සූත්‍රය මිහිඳු මහරහතන් වහන්සේ බාලපඬිත සූත්‍රයෙන් තමයි දේශනාව පටන් ගත්තේ පටන් අරගෙන ඒ දේශනාව කරලා ධර්මාවබෝධයට මඟ දේශනා කළ අවසන් වෙනකොට එතනත් 500ක් පිරිස මාර්ගඵල ලබනවා දෙවනි දවසේ 1500ක් මාර්ගඵල ලැබුවා කියලා තියෙනවා. දැන් එදා රෑ වුණා බණ කියලා ඉවර වෙනකොට හොඳටම රෑ වෙලා. මහමෙවුනා උයේ. රජ්ජුරෝ කිව්වා සාමීනි දැන් හොඳටම රාත්‍රි. දැන් ඔබ වහන්සලා මේ මහ රෑ අර මිස්සක පවුවට වඩින්න එපා කරවලයි. රාත්‍රි. ඔබ වහන්සේ මේ මගේ උයනේම නවාතැන් ගන්න මම පහසුකම් හදන්නම් කිව්වද රාත්‍. හොඳයි රජතුමනි කියලා උයනේ හදලා දුන්නා උන් වැඩ ඉන්න උයනේ වැඩ හිටියා. පහෝදා උදේ රජ්ජුරුවෝ රාජකීය පිරිසත් එක්ක උදේ පාන්දර උන්වහන්සේලා වන්දනා කරන්න පැමිණියා. එනකොට මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු පිරිස අර මහරහතන් වහන්සේලා වැඩ ඉන්නවා උයනේ. ඇවිල්ලා වන්දනා කළ රජ්ජුරුවෝ අහනවා සාමීනි, ඊයේ රාත්‍රී සුවසේ වැඩ හිටියද? සැපසේ නිඳ ගියාද? මැසි මදුරුවන්ගෙන් එහෙම කරදරයක් පීඩාවක් ඇති වුණාද ඔබ වහන්සේලා? කොහොමද කියලා ඇහුවා. ඊට පස්සේ කිව්වා රජතුමනි මෙතන බොහොම සුවසේ අපේ ඊයේ රාත්‍රියේ වැඩ හිටියා බොහොම හොඳයි කියලා මෙතන. ඊට පස්සේ රජ්ජුරුව අහනවා සාමීනි ඔබ වහන්සේලාට කැප දැහුවා මේ වගේ තැන් මේ මගේ රාජකීය උයන ඔබ වහන්සේලාට සුදුසු දැහුවා මෙතන. ඔබ වහන්සේලාට කැපයි නම් මම මේක පූජා කරන්නම් කිව්වා. ඊට පස්සේ මිහිඳු මහරහතන් වහන්සේ රජතුමනි අපේ බුදුරජාණන් වහන්සේටත් රජ කෙනෙක් ඉස්තරලාම මේ වගේම ලස්සන උයනක් තමයි කියව රජුරුවන්ගේ උයන පූජා කරේ කියලා වේලුවන පූජාව ගැන දහම් දෙසුවා මේ වේලුවන පූජාව ගැන බණ අහලා අවසන් වෙනකොට රජුරුව සාදුකාර දීලා කිව්වා මම මගේ උයනක්
ඒ බිම්බිසාර රජුරෝ වගේම මගේ උයන මම පූජා කරනවා කියලා රජුරුවන්ගේ මංගල හස්තියගේ පසුපස රන් නගුලක් ගැට ගැහුවා කියලා හතරක් නගුල මේ නගුලෙන් සීමාමායින් ලකුණු කරා ලකුණු කරලා ඒ භූමිය තන් කෙන්දියකින් පැන්වක් කරලා මේ භූමියම බුද්ධ ශාසනයට මහා සංඝයාට සංගසතු කළ පූජා කරා කොයි විදියට තමයි අනුරාධපුර මහමෙවුනා උයන පූජා වෙන්නේ තුන්වෙනි දවසේ මිහිඳු මහ රහතන් වහන්සේ ඇතුළු පිරිස එදා ඉඳන් එතන වැඩ හිටියා දහම් දෙසුවා එතකොට පින්වතුනි ඔය විදිහට තමයි මේ ධර්මයේ ව්‍යාප්ත වෙලා ගියේ ඉතින් ඒ නිසා අද අපි ওই කාරණා එක්ක අපිට තියෙන වටිනාම ධනය ධනවත්කම ආර්ය ශ්‍රාවකයාගේ ධනය අපි ලෝකෙ දිහා බලපුවාම මෙයා සල්ලිකාරයා මෙයා නම් හොද පොහොසතා අපි දකින්නේ මිනිස්සුන්ගේ භෞතික දේවල් වලින් ඉඩ කඩම් වලින් යාන වාහන වලින් මිනිස්සුන්ගේ කරේ තියෙන රත්තරන් බඩු වලින් සමහරු ඕවැන්නේ මිනිස්සු මනින්නේ නේ එතකොට ආ මෙයා සල්ලිකාරයා මෙයා පොහොසතා බුදුරජාණන් වහන්සේ බුද්ධ ශාසනයේ තුල ධනවත්කම පෙන්වුවේ කරුණ හතකි ඒ තමයි සත්තාරය ධනෙ අන්නේ ධනෙන් ධනවත් වෙන්න මහන්සි ගන්න උපදිනකොට සත්තාරය ධනෙින්ම ඉඟන්නේක් වෙන්න පුළුවන් දන්නේ නෑ නේ සද්ධාව නෑ සිල්වත්කම නෑ පවට ලැජ්ජා බයි හිරි ඔත්තප් නෑ ඒව දන්නේ නෑ ඊළඟට සුත දහම් දැනුම නෑ උපදිනකොට එයාගේ දන්නේ දන් දෙන එකේ වටිනාකම ප්‍රඥාව නෑ හැබැයි ඕම කාලයක් ඉඳලා ටික ටික යම් දවසක අපිට ධර්මයේ කන වැටුණාද යම් දවසක කුසල් අකුසල් පිම්පව් හොඳ නරක අහන්න ලැබුණාද තෙරුවන් සරණ අවබෝධයෙන් පිහිටන්න ලැබුණාද එතන ඉඳන් ධනවත් වෙන්න පටන් ගන්න. තෙරුවන් සරණ පිහිටපු දවසේ ඉඳන් තමයි ජීවිතේට සංසාරේට ධනයක් රැස් වෙන්නේ මේ. අන්නේ ධනෙන් පොහොසත් කෙනෙක් බවට පත් වෙයි. පළවෙනි එක තමයි සද්ධා ධන. ඔබ නිතර බුදු ගුණම හිතනවා කියන්නේ ඒ ධනය දවස ගානේ රැස් කරනවා. ඒ ධනය රැස් කරන කෙනෙක් බවට පත් වෙයි. බුදු ගුණ හිතනවනේ ඊළඟට ඔබ දහම් ගුණ හිතනවා නිතර ධර්මයේ ගුණ වශයෙන් හිතනවනම් අන්න සද්ධා ධනිය රැස් කරන කෙනෙක් බවට පත් වෙයි සංඝ ගුණ හිතනවනම් දැන් ওই තේර තේරි ගාථා තියෙන්නේ රහත් භික්ෂූන් වහන්සේලා මහරහතන් වහන්සේලාගේ ජීවිත කතා තේරි ගාථා කියන රහත් භික්ෂුණීන් වහන්සේලාගේ ජීවිත කතා උන්වහන්සේලාගේ ගුණ ධර්ම ඒවා කියෝනකොට කියෝනකොට අපිට ඇති වෙන්නේ උන්වහන්සේලා තුළ තිබ්බ සිල්වත්කම ගුණවත්කම අටලෝ දහම ඉදිරියේ කම්පා නොවීම අකම්පිත බව උන්වහන්සේලා තුළ තිබිච්ච මහා ගුණ ධර්ම අපිට ඒවා කියෝනකොට සද්ධා උපදිනවා චුනුරුවන් ගැන සද්ධාව ඇති කරගත්ත කෙනා ඒ කාන්තෙන් සල්ලි වලින් කරන්න බැරි දේවල් තියෙනවනේ දැන් අපි හිතමු අපිට කෝටි ගාණක් ධනිය තියෙනවා හතරම් තියෙනවා ඔක්කොම කන්දක් හැටියට ගොඩ ගැහුවා කියලා හිතන්න සාන්ද්‍රීදී මුතුමැණි කන්දක් ගොඩ ගහලා කියනවා අනේ මා වයසට අනේක වළක්වන්න පුළුවන්ද බැහැ සල්ලි වලින් කරන්න බෑ මැරෙන්න පණ අදිනවා ලෙඩක් හැදිලා කෝටි ගණන් ධනෙ තියෙනවා ගිහිල්ලා කියනවා මෙන්න සල්ලි අනේ මාවලි මේ ලෙඩෙන් බේරලා දෙන්න පුළුවන්ද බැහැ ලෝකේ සමහර රෝහල් වලට ඔය මැද පෙරදිග රටවල් වල ධන කුරියරියෝ. ඒ අය සමහර ඔය පිළිකා රෝග හැදිලා මරණාසන්න වෙලා ඒ අයට වෙනම පෞද්ගලික ජෙට් යානා තියෙනවා. වෙනම තියෙනවා ප්ලේන් ඒ අයට. සල්ලි වලට කරන්න දෙයක් නැහැ ලෝකෙ ධනොත්. හැබැයි ලෙඩ හැදිලා ඒවැ එනවා ඒ ලෝකෙ තියෙන විශාලම ඉස්පිරිතාල වල. ඇවිල්ලා අර බීෆ් කේස් වල සල්ලි පුරෝගෙන ඉන්නේ. ඇවිල්ලා හලනවලු. ඇවිල්ලා හලලා අඬනවලු මාව බේරලා දෙන්න. ඉල්ලන ඕන ගාණක් දෙන්නම් කියන. සල්ලි තියනවා ඒ තරම්. පුළුවන් ද සල්ලි වලින් බේරගන්න. ඒ නිසා ඒ වගේ අපිට පේනවා මරණයේ ඉදිරි මොනතරම් ධනෙ තිබුණත් මොනතරම් වස්තුව තිබුණත් මට මෙච්චර දේපල තියෙනවා. අනේ මට මැරෙන්න බෑ කියලා නතර වෙන්න පුළුවන්. ඒ නිසා ඉනිව වළක්වන්න බෑ සුගතිය කියන්න පුළුවන් මෙන්න සල්ලි මේ සල්ලි වලින් මාව සුගතිය කියවන්න කියලා යවන්න පුළුවන් මට මෙච්චර දීපල තියෙනවා මට මෙච්චර සල්ලි තියෙනවා මෙච්චර රත්තරම් බඩු තියෙනවා
මට සුගතියට යන්න ඕන මේ මේතික අරගෙන මාව සුගතිය යවපන් කියලා යවන්න පුළුවන්. එහෙම යන්න බෑ. හැබැයි සද්දා ධනියේ තිබුණොත් සුගතිය යන්න බෑයිද? පුළුවන්. ඔච්චර කන්න නැතුව හිටියත්, පැල්පතින් හිටියත් සද්දා ධනියේ තියෙන කෙනා සුගතිය. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සමහර වෙලාවල් වල සමහර පුද්ගලයෝ දිහා දකිනවා ඒ කෙනාට ධර්මාවබෝධි ලැබලා දෙන්න පින මදියේ වෙන. හැබැයි බුදුරජාණන් වහන්සේව දැක්කත් අනේ සාදු කියලා වැන්දත් ඒත් ඇති ඒ ධනෙන් සුගතිය යන්න පුළුවන් සද්ධා ධනෙන්. දැන් අර මට්ට කුණ්ඩලීට එහෙමනේ මරණාසන්න වෙලා මට්ට කුණ්ඩලීගේ තාත්තා පුදුම කුණේ අහලා ඇතින්නේ ඒ වෙලාවේ තමන්ගේ දරුවා ලෙඩ වෙච්ච වෙලාවේ බෙහෙත් වලට සල්ලි යනවනේ වෛද්‍යවරයාට. ඒ නිසා ගොඩ වේදකම් කර කර හිටිය දැන් ළමයා මැරෙන්න යනවා. ඉලි කන්නේ වෙනම දාලා හිටි. බුදුරජාණන් වහන්සේ වැඩම කරලා දරුවට හැරෙන්නවත් පණ නැහැ. බිත්තියේ පැත්තට හැරලා හිටි බුදුරජාණන් වහන්සේ බුදුරැස් මාලාවක් අර බිත්තිය දිහාවට යොමු කරනවා. ඒ බුදුරැස් මාලාව අතරින් ඡායාව වගේ බුදුරුව දැක් අනේ සාදු කියලා හිත පහදුනා. පණ ගියා දිව්‍ය ලෝකෙ පහළ වුණා. එතකොට බලන්න අන්න සද්ධා ධනෙ ඇති. ඒ නිසා බුදුරජාණන් වහන්සේ යන පහදින්න පුළුවන් නම් කෙනෙකුට බුදු ගුණ අචින්ත්‍යයි කියනවා. ඒවං අචින්ත්‍යා බුද්ධා. බුද්ධ ගුණ අචින්ත්‍ය. අචින්තේසු පසන්නානං විපාකෝ හෝති අචින්ත්‍යෝ. යම් කිසි කෙනෙක්ගේ අචින්ත්‍ය වූ බුදු ගුණ ගැන පහදිනවා නම් අනන්ත අප්‍රමාණ සීමා කරන්න බැරි විපාක ලැබෙනවා කියනවා. ඒ නිසා සද්ධා ධනිය ඇති කරගන්න. සද්ධාවෙන් ධනවත්. ඊළඟට දැන් සමහරුන්ට සද්ධාව තියෙනවා. එක එක්කෙනා කියන විදිහට එහෙමද? එහෙමද? එහෙනම් ඒක හරියටනේ. කියලා වෙනස් වෙනවා. එහෙම වෙනස් වෙන්නේ නැහැ අවබෝධයෙන් ඇති වෙන සද්ධාවන. ඔය අමෝලිකා සද්ධාවේ ස්වභාවය තමයි පරිප්ලව පසාදස්ස පඥාන පරිපූර්ණති. ඒක ඉල්පෙන සද්ධාව. වෙනස් වෙන සද්ධාවක් සැලෙන සද්ධාව. අර එළුව කරේ තියාගෙන ගිය කතාව අහලා තියෙනවද? මිනිහෙකුට හොඳ එළුවෙක් අහුවෙලා එළුව කරේ තියාගෙන යනවා. මට හොඳ එළුවෙක් හම්බුණා කියලා වටිනා එළුවෙක් මෝ හොඳ මතත කියලා එළුව කරේ තියාගෙන පුදුම සතුටෙන් යනවා. දැන් එළුවගේ එළු රැවුල තියෙනවා, එළුවගේ හම් දෙක තියෙනවා, එළුවගේ ඔක්කොම දැක්කට පස්සේ එළුව හරි මේනම් එළුවත් කියලා කරේ තියාගෙන යනවා. පාරා ඉන්නවා හතර දිනේ. මම කල්පනා කරා ඔය මිනිහගෙන් ඔය එළුව ගන්න උපක්‍රමයක් දාන්න ඕන. ඊට පස්සේ හතර දෙනා හතර පොලක හිටියා. යමල්ලා කියලා මග හතර පොලක නතර වුණා. නතර වෙලා ඉස්සල්ලාම තැනදී ඇහුවා. මොකද ඔය මේ බල්ලෙක් කරේ තියාගෙන යන්නේ? පිස්සුදෙන් බලාට පේන්නේ නැද්ද මේ එළුවෙක්නේ බල්ලෙක් වෙන්නේ කොහොමද? පිස්සෙක් කියලා දැනගෙන ගියා. යනකොට තව ටික දුරක් යනකොට තව කෙනෙක් ඉන්නවා. ආ ලොකු නෑ මොකද මේ බල්ල කරේ තියාගෙන කියලා ඇහුවා. ඊට පස්සේ පිස්සුද බං මේ බලාපංකෝ එළුවෙක් නේ කියලා බිමත් තියලා පෙන්නවා. බල්ලා වටේ බැලුවා තියෙනවා හරි හම් දෙකක් තියෙනවා. ඊළඟට ඇවුලක් තියෙනවා. ආයි කරට ගත්. දැන් පොඩි සැකයක් ආවා. දින්නෙක්ම තියවනේ නේ. ආයි ටික දුර යනකොට ආයි කෙනෙක් ඉන්නවා. මොකද ඔය කේදර බල්ලා උස්සගෙන යන්නේ කොහෙද යන්නේ කියලා ඇහුවා. ඊට පස්සේ ඈ කියලා ආයි බිම තිබ්බා. කියලා මුදලට බැලුවා වටේ බලලා. නෑ මේ එළුවනේ. පිස්සුද මේ එළුවෙක් නේ. මේ බල්ලෙක් වෙන්නේ කොහොමද? මූන්ට පිස්සු කියලා කරේ තියාගෙන ගියා. ගිහිල්ලා යනකොට හතරවෙනි කෙනා ඉන්න තව ටිකක් ඉස්සරහ. හිඳලා ඇහුවා කොහෙද ලොකු නැහැ ඔය බල්ලා අරන් යන්නේ. ඊට පස්සේ දැන් ලැජ්ජයි. නෑ මේ නිකන් කරේ තියාගත්තා කියලා බිම තිබ්බා දුහ් බල්ලා කියලා පයින් ගහලා පැනව එළුවයි. ලැජ්ජාවට. අනේ අර මිනිස්සු එළුව අරන් ගියා යන්න. ඔය වගේ නෙමෙයිද බොහෝ දෙනෙක්ගේ සද්ධාව. කියපු ගමන් වෙනස් වෙනවා. ඒ නිසා කවුරු හරි මොකක් හරි විකෘතියක් කියපු ගමන් ඒකට අහු වෙන්නේ ඔය වගේ තමයි. මුලදී ආ නෑ මේක වැරදි කියලා හිතනවා. ඒ දෙතුන් දෙනෙක් මේ විකෘතිය කියපු ගමන් හිතනවා ආ ඒක හරි ඇති එහෙනම්. අර කට්ටියක් කියනවා, අරයක් කියනවා, මෙයක් කියනවා. දැන් අර කට්ටිය කියන්නේ ඉතින් ඒ විදිහට මිනිස්සු අහුවේ ඔහොම තමයි මිත්‍යා දෘෂ්ටියට වැටෙන්නේ.
දැන් බලන්න අපේ රටේ මේ වැරදි මතවාද පැතිරෙන ওই විදිහටනේ ඒ නිසා ධර්මයේ ගැන සද්ධා ධනෙ තියෙන කෙනා මොන විදිහටවත් රවට්ටන්න බෑ කවුරු කිව්වත් දෙවියෙක් ඇවිල්ලා අහසින් බහැලා පෙළහර පාලා කිව්වත් පිළිගන්නේ ඒ නිසා තුනුරුවන් ගැන සද්ධා ධනෙ ඇති කරගන්න අන්න පළවෙනි මේ ඊළඟට සීලය සිල්වත්කම ධනය ඊළඟට හිරියොත්ප්ප තියෙන පවට ලැජ්ජාවයි බයයි පවට ලැජ්ජා බය දෙක තියෙනවා නම් ඊට පස්සේ ධර්මයට යොමු වෙන්න පුළුවන් එහෙම ලැජ්ජා බය නැති කෙනා ඊට පස්සේ දැන් සමහරු වැරදි වැඩ කරනවා කරන්නේ ලැජ්ජාවෙන් නේද බයෙන් අහු වෙයි කියලා බයෙන් දන්නවා එයාට ගැලවෙන්න පුළුවන් මේ හැබැයි ලැජ්ජා බය නැති කෙනා ඒ ලැජ්ජා බය දෙක නැති වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ කියන ඒවා ලෝක පාලක ධර්ම කියන ලැජ්ජා බය නැති කෙනාට ඕන පවක් කරන්න පුළුවන් කියන එයාට ඒක විපාක ගැන ගානක් නැහැ ඔය අට කතාව කියනවා දවසක් රජ කෙනෙක් තාපසෙක් තවුසෙක් ගැන ආරංචි වෙනවා රජුරුවන් රජුරුව බොහොම බුද්ධිමත් ඉතින් රජුරුවන්ට ආරංචි වෙනවා තාපසෙක් ඉන්නවා හොඳ තවුස් දම් පුරන අපිටත් ඉතින් ආරංචි ඉන්න ඔය වගේ නේ හොඳ තාපසෙක් ඉන්නවනේ හරි ගුණහපත් හරි බල සම්පන්න හොඳට හිත දියුණු කරපු කෙනෙක් කියලා ආරංචි වෙනවා රජුරුව මොකද කරන්නේ රාජපුරුෂයත් එක්ක මේ වෙලාවේ දැන් පරිස්කාර අරගෙන ඔළුවේ තියාගෙන රජුරුව තාපසය බලන්න යනකොට මෙන්න තාපසය මාළු බාන රජුරුව එනවා දැක්කා විතරයි තාපසය ඉක්මනට බිලි පිට වීසි කරා එතකොටම පුරෝහිතයා කියව රජතුමනි අපි යම් කියව මේක මහ පව්කාරී මාළු බානවා රජුරෝ කියවන්නේ ඔහුට ලැජ්ජා බය දෙක තියෙනවා රජුරෝ දැක්ක ගමන් විසිකර ඒකයි ඔහුට ලැජ්ජාවයි බයයි තියෙනවා කියව ඒ නිසා ඒකෙන් ඔහු පිදුම් ලැබිය යුතුයි කිය ඒ නිසා අපි ගිහිල්ලා හිත පහදවාගෙන ওই දේ පූජා කරලා යම් කිය එතකොට බලන්න පවට ලැජ්ජා බය දෙක කියන එක තියෙන කෙනාට ඒක ධනය අකුසල් කරන්න පව්කම් කරන්න ලැජ්ජා නම් ඒක බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ ආර්ය ශ්‍රාවකයාගේ ධනය බයක් ඇති වෙනවා නම් අකුසල් කරන්න ඒකත් ආර්ය ශ්‍රාවකයාගේ ධනය ඊළඟට සුත ධන දහම් දැනුම හොඳම ධනවත්කම තමයි ධර්මී ඉගෙන ගැනීම ආටව සවට්ටන්න බෑ බුදුරජාණන් වහන්සේගේ ධර්මීය වටිනාකම දැන් ওই මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා පළවෙනි මාසෙ ඇතුළත ලංකාවේ 60 දෙනමක් රහත් වුණා. දහස් ගණන් මාර්ගඵල ලැබුවා. දෙවනි දවසේ 1500ක් මාර්ගඵල ලබන්නේ. සෝවාන් වෙච්ච දහස් ගණන් ඉඳලා තියෙන. ඒ අතරින් 60 දෙනමක් රහත් වුණා. පැවිදි වුණා. දැන් 60 දෙනමක් රහතන් වහන්සේලා ඉන්නවා පළවෙනි මාසෙ ඉවර වෙනකොට ලංකාවේයි. ඉන්දියාවෙන් වැඩම කරපු පිරිසත් එක්ක ඔයිත්‍ය උත්ත්‍ය සම්බල බද්දසාල සුමන සාමණේරයන් වහන්සේ බණ්ඩු කුපාසකත් පැවිදිලා රහත් වෙනවනේ. එතකොට මේ ඔක්කොම 68 නමක් වුණා. පළවෙනි වස් කාලේ මිහින් තලයේ අද තියෙන 8 සැටලෙන් කියලා. ගල්ලෙන් 68. රජුරු සුද්ධ පවිත්‍ර කරලා හදලා දුන්නා වස් කාලේ වස් සමාදන් වෙයි. මේ ගල්ලෙන් වල තමයි පළවෙනි වස් කාලේ වස් සමාදන් වෙලා වැඩ හිටි. වස් පවාරණය කරලා ආයමත් ධර්ම ප්‍රචාරේ පටන් ගත්තා. අවුරුදු කීපයක් ඇතුළත දසදහස් ගණන් භික්ෂුන් වහන්සේලා පැවිදි වුණා ධර්මයේ දියුණු කරා ධර්ම අවබෝධය ලැබුවා කියලා. මිහිඳු මහරහතන් වහන්සේ පාලියෙන් ත්‍රිපිටක ධර්මයේ පැවිදි වෙච්ච අයට කටපාඩම් කෙරෙව්වා. මේ ධර්මයේ බුද්ධ භාෂිතයේ තිබ්බ පාලි භාෂාවේ. ඒකට කියන්නේ මාගදී භාෂාව. පාලියෙන් කටපාඩම් කෙරෙව්වා. පාලියෙන් කටපාඩම් කරලා ඒවැ අර්ථ විස්තර සිංහලෙන් කියලා දුන්නා. ඒවට කියනවා සීහල අට කතා කියලා. අටුවා කියන්නේ ඒකයි. සීහල අට කතා මිහිඳු මහරහතන් වහන්සේ ඒ දේශනාවේ අර්ථ විස්තර සිංහලෙන් ඉගැන්වුවා. පාලියෙන් කටපාඩම් කරගෙන යන්න කියලා බුද්ධ භාෂිතේ මේ විදිහටම ගෞරවයෙන් කටපාඩම් කෙරුවා. ඉස්සර තිබුණේ පොත්වල ලියාගෙන යන ක්‍රමයක් නෙමෙයි. සුත හොඳට අහනවා. දත ධාරණය කරගන්නවා. වචසා ಪರಿචිත වචනින් පුරුදු කරනවා. මනසානුපෙක්කිතා නිතර නුවණින් විමසන එතකොට හොඳට අහලා මතක තියාගෙන කටපාඩම් කරගෙන මේ ධර්මයේ හැම වෙලෙම නුවණින් විමස 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 බලනවා
එතකොට ධර්මයේ තමන් තුල ධාරණය වෙලා තියෙන. පොතේ නෙමෙයි හිතේ තියෙන. තමන් තුල ධාරණය වෙලා තියෙන. එහෙම කෙනා එහෙම විමස විමස බලනකොට යෝනිසෝ මනසිකාරය වෙනකොට දිට්ඨිය සුප්පටිවිද්ද. තමන්ගේ අවබෝධයක් හැටියට ධර්මාවබෝධයට දෘෂ්ටිය සම්මාදිට්ඨිය පහළ වෙනවා. ධර්මාවබෝධයට හිත නැඹුරු වෙලා සකස් වෙනවා. එතකොට එදා ඔය විදිහට කටපාඩමින් තමයි දැන් පළවෙනි ධර්ම සංගායනාව කරලවත් ලියන්න හිතුවේ නෑනේ. ඒ කාලේ පොත් තිබිලා නැද්ද? ওই වේද ග්‍රන්ථ ගැන සඳහන් වෙන්නේ බමුණන්ගේ ත්‍රිවේදී වේද ග්‍රන්ථ තිබිලා තියෙන. දෙවනි ධර්ම සංගායනාව, තුන්වෙනි ධර්ම සංගායනාවෙන් පස්සේවත් ලියන්න හිතුවේ නැහැ. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලවත් ලියන දේ නෙමෙයි කටපාඩමින් ගෙනියන ක්‍රමයි තමයි කියන්නේ. සජ්ජහායනා කරකට. ඔබට පුදුම හිතේ දැන් අද වෙනකොට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල අවුරුදු 2500 දැන් 60 ගානක්නේ. බුරුමේ ඉන්නවා තාමත් උන්වහන්සේ වැඩ ඉන්නවා ත්‍රිපිටකයේම කටපාඩම් අයිනේ. ওই චත්ත සංගායනාව කියලා බුරුමේ කිරුණා සංගායනාවක් ඒකේ තේරාසනේ මහා කාශ්‍යප තේරාසනේ වැඩ හිටිය ප්‍රධාන නායක හාමුදුර නමක් ඉන්නවා. උන්වහන්සේ ගැන ලිපියක් මේ ළඟදී තිබිලා මං කියෙව්වා. උන්වහන්සේ කටපාඩම් දීලා තියෙන ත්‍රිපිටකයේ පිටු 16000 කටපාඩම් දෙන්න. ඒක ඇත්තද කියලා බලන්න ඒ රටේ හොඳ ව්‍යාප්ත විශාරද මහා තෙරුන් වහන්සේලාගේ කණ්ඩායම ඒ වගේම ග්‍රිනස් වාර්තාවට යන්න එහි වෙනම පිරිසක් ඇවිල්ලා ඒ අයගේ කණ්ඩායමක් ඇවිල්ලා ඉදිරියේ ඔක්කොම පොත් ටික පෙරලගෙන ඉන්නවා. උන්වහන්සේ වාඩි වෙලා කටපාඩම් දෙනවා. දානේ වළඳන්න වැසිකිලි කැසිකිලි යන්න විතරයි නවත්තන්නේ එක දිගට මාස ගාණක් ත්‍රිපිටකේ කටපාඩම් දෙනවා. එතකොට බලන්න වර්තමානයේ හිමයි වැඩ ඉන්නවා කියන්නේ ඉස්සර ලංකාවේ ඉඳලා තියෙනවා දීග බාහනක දීග නිකායම කටපාඩම් කරගත්තයි මජ්ඣිම බාහනක කියන්නේ මජ්ඣිම නිකාය කටපාඩම් කරගත් සංයුක්ත බාහනක කියන්නේ සංයුක්ත නිකාය කටපාඩම් කරගත්තයි එතකොට ඔය වගේ වෙන වෙනම පිටක කටපාඩමින් දරාගත්තයි ඉඳලා මේවා පොත්වලට ගත්තේ දැමිනිතියන් සායෙන් පස්සේ ලියන්න හිතුවේ බොහෝ රහතන් වහන්සේලා කටපාඩම් කරගෙන හිටියේ නියගේ දුරුභීක්ෂයත් එක්ක පිරිනිවන් පාන්න උනා අවසානයේ මේ වගේ දරුණු නියගයක් ආවොත් අනාගත පරපුරට මේවා රැක ගන්න ඕන කියලා ඊට පස්සේ තමයි තීරණය කරේ. එහෙනම් අපි ලියලවත් වෙනම ආරක්ෂා කරලා තියමු. ඊට පස්සේ තමයි පුස්කොළ පොත්වල ලියන්න තීරණේ. ඒවා තමයි අද පුත්වලට ආවේ. ඒ නිසා මහරහතන් වහන්සේලාගේ පරපුරෙන් ආව පිරිසිදු ධර්මයේ බුද්ධ වචනේ අද අපිට තියෙනවා. බුද්ධ දේශනාවේ තියෙනවා ඒකස්මින් බ්‍රහ්මචරියස්මින් සහස්සම් මච්චු භායිනම් කියන එක බණ පදයක මරු පරදවන රහතුන් දහසක් වැඩ ඉන්නවා බුදු කෙනෙක්ගේ එක බණ පදයක දහසක් රහතුන් බිහි කරන්න තරම් මාර්යා පරදවන රහතුන් දහසක් වැඩ ඉන්නවා ඒ තරම් බල සම්පන්නයි ඒ නිසා එවැනි බුද්ධ වචනයක් අහන්න ලැබෙනකොට බොහෝම ධර්ම ගෞරවයෙන් බණ අහන්න ඕන මේ ධර්මයේ පිහිටන්නේ එහෙමයි දැන් අපි කොච්චර බණ අහනවදනේ ගොඩාක් බණ අහනවනේ හැබැයි ධර්මයේ පිහිටන්නේ නැත්තේයි එකක් අපි බණ අහනකොට යෝනිසෝ මානසිකාරය පවත්වන්න ඕන ඒකේ දුර්වලතාවයක් තියෙනවා අපි එකක් පිනපැත්ත ප්‍රබල වෙන්න ඕන ධර්ම අවබෝධය ඊළඟට අපේ නුවණින් විමසීමේ දක්ෂතාවය අර්ථ ග්‍රහණය කරගන්න කියන බණ අහනකොට නුවණින් විමසන්න කියන ඒ කාරණය ඊළඟ දේ තමයි බාහිර ඒවා ඔක්කොම පැත්තක තියෙන අනත්තන් රීච්චති අනවශ්‍ය වැඩ ඔක්කොම නවත්තන්න කියන බණ අහනකොට අපි බණ අහනකොට ගෙවල් වල ඔහොම නැහැ නේ නිකන් හිතන්න බණ ඇහුවට අපි කොච්චර නීති රීති දාලාද බණක් අස්සන්න ඕන වැඩසටහනකට මෙහෙම ඉන්න මෙහෙම වාඩි වෙන්න ඕන ඕක් කරන්න කොච්චර කියන්නේ ගෙවල් වල මිනිස්සු බණ අහන හැටි හිතන්න ඔහේ රේඩියෝ එක දාලා ටීවී එක දාලා ඇවිද ඇවිදනේ ඉන්නේ ගෙදර නේ එතකොට ධම්ම කාමෝ බවං හෝති ධර්මයට කැමති කෙනා ආස කෙනා ගෞරව දක්වන කෙනා ධර්මයේ තුල දියුණුව කරා යන ධම්ම දෙස්සී පරාභව ධර්මයට අකමැති කෙනා ධර්මයේ තුල ගරහන කෙනා පහත් කරන කෙනා මෙලෝ පරලෝ දෙකින්ම පිරිහිලා පිරිහිලා යන ඒකනේ ඉස්සර මිනිස්සු බණ පොතට හඳුන් කුරු ටික ඉඳන් අල්ලලා වඳිනො පොත්වල බුදුන් වඳින තැන තමයි පොත් රාක් තියාගන්නේ බුදුන් වැඳලා ධර්ම රත්නයට වෙනම වන්දනා කරන බණ පොත් ටික පොතක පිටු නමන්නේ පොත්වල ඉරි ගහලා අරේ මේ නිකන් ලියලා එහෙම කරන්නේ බොහොම ගෞරවයෙන් දැන් අපි ගමු දේශනාවක් අපි ලියාගත්ත කියලා සූත්‍රයක් කියලා ඒක අර පොතේ කටු ගන්න නැහැ ත්‍රිපිටක පොතේ වෙනම කොලයක ලියලා මැදින් දාලා
ගෞරවි ධර්ම පොතට බණ පොතක් කියවනකොට පොතට වැඳලා කියවන එතකොට තමයි ධර්මයේ පිහිට ඒ ධර්ම ගෞරවයත් එක්ක ධර්මයේ පිහිටනවා අන්න එහෙම ධර්මයේ පිහි දැන් බලන්න ආනන්ද හඳුරන්න කොහොම පිහිටීමක්ද කියලා සසරේ ධර්ම ගෞරවි කල්ප ලක්ෂයක් පෙරම් පුරාගෙන ආව ධර්ම ගෞරවයෙන්ම සසරේ නුවණ පුරුදු කරගෙන බුදු කෙනෙක්ගේ බණපදයක් ඇසූ පමණින් මට මතක හිටීවා 84 දහසක ධර්මස්කන්ධය එකපාරයි අහන්නේ දේශනා මතකයි බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීමක් කරා මේ සාමිනී භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ මම නැති තැනක යම් කෙනෙකුට යම් ධර්ම කොටසක් දේශනා කරොත් ඒ කොටස ආයමත් මට ඒ විදිහටම දේශනා කරන්න මොකද අනාගත පරපුරට අරගෙන යන්න ආනන්ද හාමුදුරු සතිමන්තානම් සිහිනුවන තියෙන භික්ෂූන් අතර අග්‍රයි යමක් ශ්‍රණීන් වැටහෙන භික්ෂූන් අතර අග්‍රයි මතක ශක්තියෙන් අග්‍රයි අග්‍ර උපස්ථායක එතකොට අපිට මතක ශක්තිය කියන එක ඇති වෙන්නේ ධර්ම ගෞරවයත් එක්ක ඒ නිසා ධර්මයට ගරු කරන් බොහොම ගෞරවයෙන් බණ අහනකොට වාඩි වෙලා ගෞරවයෙන් බොහොම සද්ධාවෙන් තුනුරුවන්ට ජීවිතේ පූජා කළ අනේ මේ බණපද මට හොඳට ධාරණී වේවා මට ධර්ම අවබෝධයටම මේ දේශනා උපකාර වේවා එවැනි අදිස්ථානයකින් බණ අහන එහෙම බණ අහනකොට හොඳ දහම් දැනුමක් ඇති වෙනවා ඒක තමයි කියන ආර්ය ශ්‍රාවකයාගේ ධනෙ ධනවත්කම දහම් දැනුම තියෙන කෙනා බොහොම ධනවත් කෙනෙක් ඊළඟට ත්‍යාග ධන අපි දන් දෙනවා කියන්නේ සංසාරේට නිදහණයක් තැම්පත් කරා කියන දන් දෙනවා කියන්නේ එතකොට අපිට කාට හරි දානයක් දෙනවා නම් අපි දැන් ඔබ කෑම පිඟානක් දුන්නා කියලා කුතගින්නේ ඉන්න කෙනෙකුට කාට හරි අසරණයෙකුට උදව් කරා කියලා ඔබ දුප්පතෙක් වෙනවද ඒ නිසා ලැබෙන හැම වෙලාවෙම පුළුවන් මට්ටමින් පින්කම් කරන් ඒ කරන පින දික්ත ධම්ම වේදනීය ලැබීමක් තියෙනවා ඒක එක පැත්තක ඊළඟට දන් දෙනවා කියන්නේ සංසාරේට නිදහණයක් කිය මෙලවට විතරක් නෙමෙයි නිවන් දකින්න සංසාර ගමනට නිදහණයක් ඒ රැස් කරගන්න දන් දීලා රැස් කරගන්න ධනය ඒකේ දැන් අපි මේ ජීවිතේ ගොඩ ගහගත්ත දේවල් හුස්ම ටික යනකොට දාලා යන්න ඉපැ කොච්චර සල්ලි රත්තරම් බඩු මොනවා හංගගෙන තිබ්බත් ඒව ඔක්කොම හුස්ම ටික යනකොට දාලා යන්න වෙනවා ආයෙ ගෙනියන්න බෑ හැබැයි සද්ධා ධනිය සීල ධනිය හිරි ඔත්තප්ප ධන සුත ධන ඊළඟට ත්‍යාග ධනිය දන් දීලා ඇති කරගන්න ධනිය දාන ආදී පින්කම් වලින් රැස් වෙන සංසාර ගමන රැස් කරගන්න ධනිය නිවන් දකින්නකම් ගෙනියන්න පුළුවන් ඒකයි බුදුරජාණන් දැන් සීවලි හාමුදුරන්ට බලන්නනේ සසරේ කොහේ හිටියක් කැලේක හිටියක් සිව්පස්සේ ටික ලැබෙනවා වරදින්නේ එතකොට අපිට පේනවා මේ ලැබීම සසරේ පුණ්‍ය නිධානයක් තැම්පත් කරගත්ත කියලා මේ නිධානේ නිසා සුඛාපටිපදා සැපසහිත මාර්ගයකින්ම නිවනට යන්න පුළුවන් කියලා ඒ නිසා පුළුවන් තරම් දම් පින්කංක දන් දෙනකොට හිතන්න මම සංසාරේට නිධානයක් තැම්පත් කරනවා නිවන් අවබෝධයේ පිණිස මට මේ දානාදී පින්කම් මට පාරමිතාවක් වේවා කියලා හිතන්න දන් දෙන. එහෙම හිතාගෙන පින්කම් කරන්න පුළුවන් තර. ඊළඟින් තමයි ප්‍රඥාව බලවත්ම නිධානේ ප්‍රඥාව නුවණ හැම වෙලාවෙම අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්. මේ ආයතන හය පංච උපාදානස්කන්ධේ අනිත්‍යයි කියලා නුවණින් විමසන්. බුදුරජාණන් වහන්සේ පෙන්නවා මහණෙනි මේ ලෝකේ බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙන්නේ සාරා සංකීර්ණ කල්ප ලක්ෂයක් පාරමී පුරාගෙන ඇවිල්ලා ඊටත් එහා මනෝ ප්‍රනිධානේ වාක් ප්‍රනිධානේ සොලසා සංකීර්ණ කල්ප ලක්ෂයක් මනසින් වචනින් බුදුබව ප්‍රාර්ථනා කර කරා එතකොට සම්පූර්ණ කාලයේ 20 අසංකීර්ණ කල්ප ලක්ෂයක් මනෝ ප්‍රනිධානයයි වාක් ප්‍රනිධානයයි දස පාරමී පුරපු සාරා සංකීර්ණ කල්ප ලක්ෂය එකතු කරා මේසා දීර්ඝ කාලයක් සතර පාරමී පුරාගෙන ඇවිල්ලා දුෂ්කර ක්‍රියා කළ ශරීරයට අනේක විද දුක් පීඩා දීලා ලෝතුරා බුද්ධත්වයට පත් වෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ලෝකෙ වැහිලා තියෙන අවිද්‍යාවෙන් වැහිලා තණ්හාවෙන් බැඳිලා ඉන්න සත්‍යයන්ට සසර වැසී ගිය කාරණා තුනක් මතු කරලා පෙන්වන්නයි ඒ තමයි මිනිස්සු අවිද්‍යාව නිසා අනිත්‍ය නිත්‍ය සංඥා අනිත්‍ය දේ නිත්‍යයි කියලා සංඥාව වැරදියට අල්ලගෙන තියෙන දුක්ඛේ සුඛ සංඥා දුක සැපක් විදිහට වැරදි සංඥාවෙන් ගන්න අසුබදී
සුභ සංඥාවෙන් ගන්න අනාත්මදී ආත්ම සංඥාවෙන් පිළිගන්න අන්න ඒ නිසා අන්තෝ ජටා බහි ජටා ඇතුළතිනු තවුල් කරගෙන පිටතිනු තවුල් කරගෙන ජටායි ජටිතා පජා අවුලෙන් අවුලටපත් වෙලා සසර යනවා මෙන්න මේ සත්‍යයට කිලිස් ගැට ලිහාගෙන අවිද්‍යාවෙන් අවුල් වෙලා තණ්හාවෙන් බැඳිලා අවුල් කරගෙන තියෙන මේ ගැට ටික ලිහාගෙන ධර්මාවබෝධයේ කරා යන තියෙන මාර්ගයේ පෙන්වන්නයි බුදුවරු ලෝකෙට පහළ වෙන්නේ අන්න ඒ නිසා ඒ ප්‍රඥාව අරමුණු කරගෙන ප්‍රඥාව ඉලක්ක කරගෙන නුවණ වඩන්න අන්න එතකොටයි ධර්මාවබෝධයට හිත සකස් කරගන්න පුළුවන් ඒ වෙනුවෙන් හොඳට ඔය කියන සත්තාරේ ධනෙම ධනවතෙක් බවට පත් වෙයි. ඒක තමයි ධනවත්. එහෙම ධනෙ තියෙන කෙනා බලන්න බුද්ධ ශාසිතිය තියෙන සමහර වෙලාවට ඔබ අහලා ඇති දානයක් දෙන්න. ලංකාවේ ඉතිහාසයේ තියෙන ලංකාවේ ඉඳා 69ක් භික්ෂුන් වහන්සේලා. ගෙවල් ගානේ පින්දපාත යනවා දානෙ ටිකක් දෙන්න විදියට. ඒ කාලේ මේ සේවිකාවක් හිටියා කියනවා දිග කොණ්ඩයක් තියෙන ධනවත් පවුලක සිටු කුමාරිකාවක් මේ කොණ්ඩ ඉල්ලුවා කහවණු 100කට ඉල්ලුවා 1000කට ඉල්ලුවා දෙන්නෙම නැහැ කියලා කියේට. ඊට පස්සේ කහවණු 10000 ගානට ඉල්ලුවා ඒත් දෙන්නේ නැහැ කියෝ. ඒ තරම් කොණ්ඩේ බිම ගෑවෙන මට්ටමට දිගයි. දවසක් මේ බොහොම දුප්පත් සල්පතක හිටපු කෙනෙක් දැක්කා සාමින් වහන්සේලා පිරිසක් පින්දපාති වඩිනවා. ගිහිල්ලා වැඳලා ඇහුවා සාමීනි ඔබ වහන්සේලාට පින්දපාති දාන්නේ ලැබුණද කියලා ඇහුවා. සාම නැත නැගණියේ. ඊට පස්සේ ඉහිරන් සාමීනි ඕම වැඩ ඉන්න කියලා. වැඩ ඉන්න කියලා ඉක්මනට ගිය අතුරට ගිහිල්ලා තමන් ගියල දිගු කෙස් ඇටිය කැපුවා. කපලා ඉවරලා මේ කෙනෙකුට දුන්නා ඉක්මනට යන්න. ඔබ ගිහිල්ලා අර අසවල් සිටු මැදුරේ මේ කෙස් ඇටිය දීලා මගේ කලින් සල්ලි ඉල්ලලා තිබුණා ගිහිල්ලා ඉල්ලගෙන ඉන්න කියලා. මේ මුදල් අරන් එන්න කියලා දානියන් දැන් කෙස්සැටිය ගිහින් දුන්නට පස්සේ දැන් කේවල් කරා. ඊවා ඒ ඉල්ලපු කාලේ මං ඉල්ලපු ගාන දැන් දෙන්නේ නැහැ කිව්වා. එහෙම ඕනනම් කහවණු 60ක් දෙන්නම් කිව්වා. කැපුවට පස්සේ ඒකේ වටිනාකම නැහැ කිව්වා. මොන හරි කියන්න එපා. කියලා ඊට පස්සේ ගොයි තියලා යන්න කියලා කහවණු 60ක් දුන්නා. ඊට පස්සේ දැන් කරන්න දෙයක් නැහැ. කහවණු 60ක් දුන්නා නැගණියේ. ඊට පස්සේ කිව්වා කමක් නැහැ. ස්වාමීන් වහන්සේලා 69ක් ඉන්නවනේ. ඔය ගෙවල් 60කට කහවණුව කහවණුව දීගෙන දීගෙන යන්න කියෝ. දීලා කියන්න කිව්වා ඉක්මනට දානි හදලා උන්වහන්සේලාට දානි දෙන්න කියලා. ගෙවල් 60කට කහවණුව කහවණුව දීලා දානි සකස් කරලා අර 69ක් සාමින් වහන්සේලාට දානි පූජා කරා. එහෙම දානි දීලා උන්වහන්සේලා දන් වළඳලා එතන හිටපු ඉරිදි බල සම්පන්න මහරහතන් වහන්සේ නමක්. උන්වහන්සේ දිවසින් දැක්ක දානි ලැබෙච්ච හැටි. උන්වහන්සේ දානිය දීලා දන් වළඳලා අවසන් වෙනා ඒ පින් අනුමෝදන් කරනකොට අර කෙස් ඒ විදිහටම ආයෙ වැවුණා කිය. එතකොට බලන්න මේවා ඉතිහාස දේශනාවල තියෙනවා. ওই වගේ බුදුරජාන් වහන්සේ කාලෙත් උහුම් වෙලා තියෙනවා. අර සීවලි හාමුදුරන්ගේ අම්මා අහලා තිබුණේ. එතකොට ඒ වගේ කලවයින් මස් කෑල්ලක් කපලා දුන්නා කියනවනේ. මරණාසන්නව බෙහෙතක් අවශ්‍ය වෙච්ච කෙනෙකුට. එතකොට බෙහෙතකට සමහර බෙහෙත් වලට අවශ්‍යයි ඒ කාලේ විරේක බෙහෙතක් වලද දන්නේ නැහැ හැබැයි බුදුහාමුදුරුවෝ ඒක තහනම් කරනවා ඒ සුදුසු නැහැ කියලා. හැබැයි මේ මිනිමස්සල් දන්න කියලා නැහැ කොහෙවත්. හැබැයි ඒ වෙලාවේ සද්ධාව නිසා කලවයින් කොටසක් කපලා දෙනවා. බුදුරජාණන් වහන්සේ පස්සේ ඒක දැනගෙන විනය ශික්ෂා පදයක් පැනෙව්වා. මේ මිනිමස්සල් දීම කරන්න එපා ඒක තහනම් කියලා. හැබැයි එදා බුද්ධ ප්‍රමුඛ සංඝයා මේ නිවසට වඩිනකොට දැන් දානි හදලා සුප්පියා උපාසිකාවගේ මේ සාමියා මහලී කියන රාජකුමාරි බොහොම සද්ධාවෙන් ඇවිල්ලා දැන් වෙන මිනිස්සෙක් නම් ගිහිල්ලා අර බිරිඳට බණිනවා සාප කරනවා මේකිට පිස්සු කියලා බණ එහෙමනේ බණින්නේ නේ. සාමියාට පුදුම සතුටක් ඇති වුණා. අනේ මගේ බිරිඳ මොනතරම් සද්ධාවන්ත කෙනෙක්ද. තමන්ගේ ශරීර මාංශයේ පවා පරිත්‍යාග කරා. ඒක අර පරමත්ත පාරමිතා as is mostly දන් දෙනවනේ කෙනෙක්ගේ ජීවිතේ වෙනුවෙන්. මගේ බිරිඳ මොනතරම් ත්‍යාගවන්ත කෙනෙක්ද. තමන්ගේ ශරීර මාංශයේ දන් දුන්නා කීවා. ඉක්මනට ගිහිලා බුදුරජාන් වහන්සේට වැඳලා කියනවා ස්වාමීනි මම පුදුම සතුටෙන් ඉන්නේ. මගේ බිරිඳ පුදුම සද්ධාවන්තයි. ඔබ වහන්සේ හෙට දවසේ දානෙට වඩින්නේ මගේ නිවසට. එදා බුද්ධ ප්‍රමුඛ සංඝයා නිවසට වැඩම කරා. එවකෝ සූත්‍යා
එළියට එන්න විදිහක් නැහැ කකුල බැඳගෙන ලී ගලනවා තුවාලේ විලාගෙන ඉන්නවා ඊට පස්සේ ඔසවගෙන ඉන්න කීවා බුදුරජාණන් වහන්සේ දකින්නකොටම අර තුවාලේ මස් වැඩිලා සැනින් අඩිය තියලා ඇවිදින්න මට්ටමට සුවපත් වුණා ඒක තමයි බුද්ධ දර්ශනේ ඒ නිසා බුදු කෙනෙකුගේ තුනුරුවන් ගුණ මේ ධර්මයේ සඳහන් එකයි මේ සත්තාරේ ධනිය කියන්නේ මහා ධනය ඒවෙන් කෙනෙක් ධනවත් නම් එයාට පුදුමාකාර සතුටක් තියෙනවා මම මෙලවත් රැකිලා පරලවත් රැකිලා මම ආර්ය සත්‍ය ධර්මාවබෝධි පැත්තෙන් සත්තාරේ ධනෙන් ධනවත් කෙනෙක් අන්නේ ධනිය ඇති කරගන්න මහන්සි ගන්න ඒ ධනිය තමයි ඔබව ධර්මාවබෝධි කරා අරගෙන යන්නේ ඒ නිසා සද්ධාව දවස ගානේ සද්ධාවෙන් ධනවත් වෙයි. කය වචනේ සංවර කරගෙන සීල ධනෙ ඇති කරගන්න දක්ෂ වෙයි. එහෙම නැත්නම් මරණ මංජකේව විඳවන්න වෙයි. ඊළඟට පවට ලැජ්ජාව පුංචි වරදේ පවා බය දකින්නේ. මෙහිමයි දැන් ධර්ම මාර්ගේ වඩාගෙන යන කෙනා සෝවාන් වෙනකල් වැරදි කෙරෙන්න පුළුවන් ද බැයිද? පුළුවන්. පුතත්ජන කෙනා අතින් වැරදි වෙනවා. හැබැයි ධර්ම මාර්ගේ දියුණුව කරා යන කෙනාගේ අපායට යන කෙනාගේ වෙනස තමයි අපායට යන කෙනා වරද සාධාරණීකරණය කර කර වරදේම ඉන්නවා. අච්චර මිනිස්සු පවුකම් කරනවා නම් අපි කරපුවහම මොකද? අච්චර ලොකු හොරෝ ඉන්නවා නම් අපි පොඩ්ඩක් ගත්තහම මොකද? ඔය පොඩ්ඩක් බීවට කමන්නේ. එහෙම කියේ කියේ තමන්ගේ වැරද්ද සාධාරණීකරණය කර කර අකුසලෙම යනවා. හැබැයි ධර්ම මාර්ගයේ දියුණුව කරා යන කෙනාගේ ස්වභාවයේ පුංචි වරදේ බය දකින්නවා කියන්නේ. එයා හිතනවා පොඩි වරදක් වරදක්මයි මං කොහොම හරි මේක හදාගන්න වරදක් වෙච්ච ගමන් එයා ඒක වහන්නේ නැහැ සංගවන්නේ නැහැ කියන එයා ඒ වෙලාවෙම ආයෙත්ින් සංවරයට එනවා නැවත හිතනවා තුනුරුවන් සමා කරගෙන ආයෙ සිල් අරගෙන සීලය අලුත් කරගෙන හිතනවා මං ආයෙ මේ වැරද්ද කරන්නේ නැහැ මං කොහොම හරි මගේ පුංචි අඩුපාඩුව පවා හදාගන්න අන්න එයා තමයි ඉදිරියට යන්නේ ඒ නිසා පවට ලැජ්ජා බය ඇති කරගන්න ඒක ධනයක් ඊළඟට සුත බණහන් හොඳට බණහන් ධනවත් ඊළඟට ත්‍යාගේ දන් දෙන ඔබේ ශක්ති පමණින් දම් පිංකම් කරන් ප්‍රඥාව දියුණු කරන් ඔන්න ඔය සත්තාරේ ධනිය ඇති කරගෙන ඔබ හැම දිනාටම මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන උතුම් වූ ධර්මීම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා 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 කියලා අපි ඔබට ආශිර්වාද කරමු අද මේ උතුම් ධර්ම ශ්‍රවණයෙන් රැස් කරගත් සියලු පින සියලු දෙවියෝ සාදුකාර දිවිමේ පින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිව්‍ය ඇසිරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ උතුම් නිවනටම පත් වේවා කියලා අපි සාදු කියලා දෙවියන්ට පින් දෙමු මේ සියලු දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාද ඔබ හැම දිනාටම අද ධර්ම දේශනාවේ දායකත්වය දරුවෝ නිහාල් ජයන්ත මහත්මයා ඇතුළු පවුලේ හැම දිනාටම සියලු දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදයෙන් ලැබේවා ලැබේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා මේ උතුම් ධර්ම දේශනාවේ පින්බල දායකත්වයෙන් ධර්මයෙන් කටයුතු කරේ හික්කඩුව නැගෙනහිර බ්‍රයිට්සන් වත්ත පදිංචි නිහාල් ජයන්ත මහත්මයා ඇතුළු එතුමාගේ පවුලේ සියලු දෙනා මේ පින්තුන්ගේ අරමුණ තමයි වැලිගම දලුවත්තගේ සුමනාවති මෑණියන්ට ඒ වගේම ගොඩැල්ලගේ සෝමපාල පියාණන් පහ සංසාරගත මිය පරලෝගිය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම. ඉතින් එහෙමනම් මේ මිය පරලෝගිය මේ දෙමාපියන් ඇතුළු සියලු සංසාරගත ඥාතීන් මේ පින් අනුමෝදන් වෙත්වා. එයාගේ පරලෝක ජීවිත සැපවත් වේවා, සුවපත් වේවා, වහවහ සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා ඥාතීන්ට පින් අනුමෝදන් කරන්. ඒ වගේම දේශකයන්න් වහන්සේට තුමුලුවන්ගේ ආශිර්වාදය ලැබේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනයක් නායකත්වයේ දරුවෝ නිහාල් ජයන්ත මහත්මයාගේ අවුලේ සුජීවත්ව ඉන්න හැම දිනාටම තුනුරුවන්ගේ ආශිර්වාද රැකවන සැලසේවා ඒ වගේම නිත්කාරි මණ්ඩලයේ හැම දිනාටම මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කළ ලක්වාසී ලෝවාසී ඔබ හැම දිනාමත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා හැම දිනාට උතුම් ධර්මාවබෝධය පිණිස මේ සියලු පින උපකාර වේවා 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 කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා චුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා චුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා චුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු කන්තු ත්වං සදා හැම දිනාටම සම්මා සම්බුදු සරණයි
මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකා ගමනියත් සමග අපට ලැබුණු මේ ධර්ම භාග්‍ය පිළිබඳව බුදුරජාණන් වහන්සේ කෙරෙහි අප්‍රමාණ ගෞරවයකින් සිහිපත් කර දුන්නු මේ පොසොන් මාසය තුලදී ධර්මානුශාසනා වෙලස නිමවට පත් වෙන මොහොතේ ධර්ම සාකච්ඡාවේදී නේත්‍ර අභිවන්දනා මහා ධාතු නමස්කාර පින්කම තුලදී ඔබ වැඳුම් පිදුම් කරන මේ සම්බුදුරජාණන් වහන්සේගේ ශීර්ෂයේ වැඩහිඳි අබිනීලක් මඹර ජීව කේශ ධාතුන් වහන්සේලා පිළිබඳව ඒ වගේම උන්වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සමන්නාගත තථාගත ශ්‍රී ශරීරය දරා වැඩ හිඳපු සර්වඥ ධාතුන් වහන්සේලා පිළිබඳව උන්වහන්සේගේ මඟ ගිය අරහන්ත වූ මහරහත් නිකලේශී වූ උතුමන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා පිළිබඳව අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. කෙටි විරාමයක් අරගෙන ධර්මානුශාසනා පවත්වපු පූජනීය ගලිකමේ ඥානදීප හඳුරන වහන්සේට දීර්ඝායුෂ වේවා, නිරුක් නිරෝගී භාවය ලැබේවා, උතුම් වූ ධර්ම අවබෝධය පිණිසම මේ කුසල් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපේ ඉදස්සෙත් මේ තස්සපුවෙන් විරාමයකට යොමු වෙනවා.